අපි අද කතා කරන්නේ කුෂ්ඨ රෝග ගැන. කුෂ්ඨ රෝග ගත්තාම මහ රෝග ගණයට අයත් වෙන රෝගයක්. මහ රෝග 8ක් තියෙනවා. ඒ යටෙනුත් කුෂ්ඨ රෝග එක කොටසක්. මේ කුෂ්ඨ රෝග ගත්ත කුෂ්ඨ රෝගෙත් තියෙනවා අෂ්ටාදශ කුෂ්ඨ කියලා. ඒ කුෂ්ඨ 18ක් තියෙනවා. අද බොහෝ දෙනාට වැඩියෙන් තියෙන රෝගයක් තමයි මේ පතුල් පැලීම. එහෙම නැත්නම් පාදවල තියෙන කුෂ්ඨ. දැන් මේ කුෂ්ඨ ගත්තාම එක එක්කෙනාට හැදෙන ක්‍රම වෙනස්. සමහර අයගේ පතුල් පැලෙනවා. සමහර අයගේ කළු පාට ලපය තියෙනවා. සමහර අයගේ ගොඩාක් කසලා රතු වෙනවා. සමහර අයගේ ඇඟිලි ඇඟිලි අතරේ පැසවනවා විතර මේ පැසවලා කසනවා. දැන් මේකට අපිට ගෙදර ඉඳලා කරන්න පුළුවන් මේ හොඳට කකුල් හොඳට හෝදන්න ඕන. අනිත් එක තමයි අපි දෙපතුල් සත්කාරය. මේක අපි කවුරුත් නොකරන දෙයක්. එහෙනම් අපි දෙපතුල් අපි ශරීරයේ නිලස්ථාන ගත්තොත් එහෙම මේ ශරීරයේ වැඩිම ශරීරයේ හැම තැන ඉන්ද්‍රියක්ම ක්‍රියා කරන නිලස්ථාන තියෙන්නේ යටිපතුල් වල. ඕනම නිලස්ථාන යටිපතුලේ අපිට පුළුවන් නම් අක්මාවට තියෙන නිලස්ථාන යටිපතුලේ තියෙන්නේ මෙතනයි කියලා තෙරපුවොත් අපිට ඒ අක්මාවට වේදනාව දැනෙනවා. මොලේ තියෙන ස්ථානයක් මේ නිලස්ථානයක් තෙරපුවොත් එහෙම ඒක මොලේට දැනෙනවා. ඇහි තියෙන නිලස්ථානයක් තෙරපුවොත් ඇහැට දැනෙනවා. මෙන්න මේ වාගේ හැම ඉන්ද්‍රියයකටම සාපේක්ෂව ශරීරයේ දෙපතුල නිලස්ථාන තියෙනවා. එහෙනම් අපි විශේෂයෙන් දෙපතුල සත්කාරයේ ඉතාමත්ම වැදගත් මේ ආයුර්වේදේ. එහෙනම් අපි හවසට අනිවාර්යයෙන්ම කකුල් දෙක හොඳට හෝදලා දෙහි ලෙල්ලක් කරගෙන දෙහි කැල්ලක් කරගෙන හොඳට කකුල් දෙක හොඳට පිරිමදින්න ඕන. පිරිමදලා හොඳට වතුරෙන් සෝදලා අපි නිදාගත්තාම අපි රෝග පතුල් වල හැදෙන රෝග පීඩා අඩුයි. ඒ වගේම ශරීරයේ තියෙන සියලුම ඉන්ද්‍රියන් ප්‍රබෝධමත් වෙලා ක්‍රියාකාරීත්වයට පත් වෙනවා. අර කුෂ්ටත් අර ඒ වගේ ගණේ රෝගයක් නිසා පද්දපතුල් වල හැදෙන නිසා අපි ඒකට විශේෂයෙන් අපි මේ කාලෙදි මේ විශේෂ සැලකිල්ලක් දක්වන්න වෙනවා. අනිත් එක තමයි මධුමේහ රෝගයේදී මේ දෙපතුල් වල මේවා මෙවැනි රෝග තියෙනවා නම් අපි ඉතාමත්ම බිය යුතු කාරණයක් වෙනවා. මොකද පතුල් වල ඒ වගේ තුවාල ඇති වුණොත් එහෙම මේක සනීප කරගන්න බොහොම අමාරුයි මධුමේහ නැත්නම් දියවැඩිය රෝගියාගේ. අපි අර වගේ ගොඩාක් කසලා කළු පාට වෙලා එහෙම තියෙනවා නම් ගෙදරදි කරන්න පුළුවන් හොඳ ප්‍රතිකාරයක් තමයි අපි ගන්නවා දොඹ ගෙඩියක්. දොඹ ගෙඩියක් අරගෙන මේ දොඹ ගෙඩිය හොඳට මේ මැටි ගුලියක් හරි ගසලා ඒ මැටි ගුලියට මැදි කරනවා දොඹ ගෙඩිය. දොඹ ගෙඩිය මැදි කරලා අපි ඔක ලිපේ උනාලු කියන්නේ අලු ටික අයින් කරලා අලුවට යට කරනවා දොම් අර මැටි ගුලිය යට කරලා ඊට පස්සේ අපි හොඳට ගින්දර දානවා උඩින්. ගින්දර දැම්මන් පස්සේ මේ අර මැඩි ගුලිය හොඳටම කර වෙනවා. කර වුණාට පස්සේ අපි අර දොඹ ගෙඩිය අරගෙන ඒකේ කටුව අයින් කරලා ඊට පස්සේ අපි අර දොඹ ගෙඩිය මේ හොඳට පොල් තෙලෙන් අඹරනවා. පොල් තෙලෙන් අඹරලා අපි කකුල් දෙක හොඳට අර වාගේ අර දෙපතුල් දෙහි ඇඹුලෙන් හොඳට සුද්ධ කරලා වතුරෙන් සෝදලා ගත්තට පස්සේ අර මේත හොඳට ගෑවෙන් ගානකොට දවස් දෙකක් තුනක් විතර ගානකොට හොඳටම සනීප වෙලා යනවා. අනිත් එක තමයි අපි දැන් සමහර පළාත්වල මී නැහැ. සමහර පළාත්වල මී තියෙන හොඳට. මී කියන්නේ මී වද නෙමේ මී ගස්. දැන් මේ ගස් වල කොළ අරගෙන අපි හොඳට යකඩ භාජනයකට දාලා හොඳට පුච්චනවා. පුච්චලා අර මේ අලු මේ කොළ වල අලු ටික අරගෙන ඒක අපි ඊට පස්සේ අපි අතින් හදගත්ත පොල් තෙල් වලට හොඳට දිය කරලා අර කුෂ්ඨ තියෙන තැන් වල එහෙම නැත්නම් අර මේ පාද පැලෙන තැන් වල ගෑවන් පස්සේ ඉක්මනට සනීප වෙනවා. තවත් ඉතින් අපි ඊට එහා ගියව තියෙනවා. ඒ එකකින් ඔයාලට කියන්න පුළුවන් කමක් නැහැ කරගන්න එක. මම කියන්නම් මේ අපි දන්නවා මේ කඳුරු වැට ටික අරගෙන පොල් ගෙඩියක් අරගෙන
පොල්ගෙඩිය හොඳට ලෙඩි ගාලා ඒකේ අර ඇස්ස හිල් කරලා ඊට පස්සේ අපි අර කඳුළු ඇට ටික සේරම හීගෙන් කපලා දානවා මේ අර පොල් ගෙඩිය ඇතුළට. ඇතුළට දාලා මේක මේ මාස කීපයක් තියෙනවා. තියෙනකොට අර පොල් ගෙඩිය ඇතුළේ අර පොල්ගෙඩිය වතුර ටික අයින් කරලා තමයි අපි දාන්නේ ඒක. ඊට පස්සේ මේ දාලා පීන වහලා අපි තියපුවාම අර ඇතුළේ කුණු වෙනවා හොඳටම. ඒ කුණු වුණාට පස්සේ ඒක සේරම අරගෙන අපි හොඳට අර මිරිකලා අපි ඒක පොඩ්ඩක් ලිපේ තියනවා. ලිපේ තියපම තෙල් ටික පෑදෙනවා. මේ තෙල් ටික අරගෙන ගෑවම ගානකොට ඉතාම ඉක්මනින්ම ක්ෂණිකව අපි අර පතුල් පැලන එක තුවාල වෙන එක කුෂ්ඨය තියෙනවා නම් ඒක ඒ සම්පූර්ණයෙන් හොඳටම සනීපලා යනවා. හැබැයි කඳුරු කියන්නේ ගොඩාක් විසයි දෙයක්. පොඩි අයට අහුවෙන්න තියන්නේ නැතුව ඒක තමන්ම පරිස්සමෙන් ඉතාම ප්‍රවේශම් සහිතව කරගන්න ඕන. එහෙම නැත්නම් මේ ඉතාම භයානකයි. මේ ප්‍රවේශම් සහිතව කරගන්න ඕන ප්‍රතිකාරයක්. ඒත් එක්කම අපි මේකට තව කියන්න ඕන මේක දිනපතා අපි කරන්න ඕන දෙයක්. දැන් අපි මේ කඳට අපි බොන්න ඕනේ. ඒ මොනවද බොන්නේ? ඉරමුසු. එතකොට ඒ ඉතාම හොඳයි. නිතරම ඉරමුසු තම්බලා ටික බොන එක. ඒ වගේම තමයි කිහිරි. අපිට කිහිරි හොයාගන්න පුළුවන් නම් කිහිරි ඉතාම රත් කිහිරි රත් හඳු මේවා ඉතාමත්ම ප්‍රත්‍යක්ෂයි ලේ පිරිසිදු කරන ඖෂධ. මේක නිතර නිතර අපි පාවිච්චි කරන්න ඕන. මේ ඒවා පාවිච්චි කරනකොට ඉක්තා ඉක්මනින් සනීප වෙනවා, බිය යුතු නැහැ.